අයිබෝවන් ෆුඩ් බයිෂී YouTube channel එකට වෙනද වගේම ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම ඔයාලට වෙනද වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් කරන් තමයි ආවේ. අද මම හදන්න යන්නේ රසම රස ලේසියෙන් හදන්න පුළුවන් පැස්ටා එකක්. මේ ලේසිම ලේසි පැස්ටා එක හදන්න අවශ්‍ය වෙන දේවල් මම මේ වීඩියෝ එකේ වගේම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් සඳහන් කරලා තියෙනවා. එතනිනුත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මුලින්ම කරන්නේ වතුර එකක් ලිපේ තියාගෙන ඒකට ඔලිව් ඔයිල් මේස හැන්දක් විතර එකතු කරලා වතුර ටික හොඳට නටනකොට මම ඒකට පැස්ටා ටික එකතු කරනවා. මට මේ පැස්ටා ටික තම්බ ගන්න විනාඩි 10ක විතර කාලයක් ගියා. ඊට පස්සේ මම මේ පැස්ටා ටික වෙනම භාජනයකට දාගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ පැස්ටා තම්බගත්ත වතුර ටික විසික් කරන්න එපා. ඒකක් තියාගන්න. මොකද අපිට ඒකත් මේ රෙසිපි එකට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම වෙනම pan එකක් මේ විදිහට ලිපේ තියාගෙන ඒකට olive oil ටිකක් දාගෙන ඒ ටික රත් වෙනකොට අපි කපා ගනිපු ලුණු ටික එකතු කරලා විනාඩියක් විතර ඒ ටික බැද ගන්නවා. ඊට පස්සේ මම ඒකට සුදු ලුණු ටික එකතු කරලා තව විනාඩියක් විතර ලිපේ තියාගෙන අපි තියාගනිපු පැස්ටා තම්බගත්ත වතුර ටිකෙන් මේ සැහැඳි හතරක් විතර එකතු කරනවා. ඊට පස්සේ මම ඒක චුට්ටක් කවලම් කරලා ලිපේ ගින්දර අඩුම කරලා ඒකට එකතු කරගන්නවා මම ලුණු, ගම්මිරිස්, මිරිස් කෑලි, ඒ වගේම ටොමැටෝ සෝස් එකතු කරලා නැවතත් මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. මේ ඔක්කොම ටික එකතු කරගත්තට පස්සේ හැඳිගාමින් නැවතත් මම විනාඩියක් විතර මෙහෙම ලිපේ තියාගන්නවා. ඊට පස්සේ මම නැවතත් මේකට එකතු කරනවා අපි පැස්ටා තම්බ ගනිපු වතුර වලින් මේස හැඳි හතරක් විතර. ඊට පස්සේ ආයෙත් ඒ ටික හොඳට මික්ස් කරලා ඒත් එක්කම දානවා අපි තම්බ ගනිපු පැස්ටා ටික. අපි හදාගනිපු මිශ්‍රණයත් එක්ක පැස්ටා ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා බිත්තරයක්, ඒ වගේම චීස් කෑල්ලක්. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳට කවලම් කරමින් මේ චීස් කෑල්ලත් දිය වෙනකන් හොඳට කවලම් කරමින් විනාඩි 2ක් විතර මම මේ ටික ලිපේ තියාගන්නවා. අපි අඩුම ද්‍රව්‍ය ප්‍රමාණයක් දාලා ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ඉක්මනට හදාගනිපු අපේ රසම රස පැස්ටා එක. අද වීඩියෝ එක බලන්න එකතුන ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් රෙසිපි එකක් කරන්න එනකන් ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලට සුබ දවසක්.